संसार सारोग विनीत निसं सन्नीत सातं सुति सारधि सं संदेरकं सन्न तनुकलासं संलापदेशिं पनने विशासं संसादिगं केवल मोहनासं सन्नाह कन्मार रहे विशेषं संसेवितं दासि मुदार हासं संहार धम्मं पनने सदासं संदास गन्ना सिद्ध पाप नाशं सन्नाप धंसिं हत घोर पासं संपार गामिं सुचि सार वासं संवार संघं अनवे रसासं साधु 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 හොඳයි සාදු කරක් පවත්වන්න ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි පාලි මහත්මාත් මාලනී නෝනත් මාසිකව සිදු කරන දානමය පින්කමයි අද දින මේ සිදු කරන්නේ ඒ දානෙට සමගාමීව අද දින ශසේන් හේඩන් පුතණුවන්ගේ දෙවැනි උපන්දිනයට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා දමිත් මහත්මාත් ඉරිෂි නෝනත් පොහොමත්ම ශ්‍රද්ධාවෙන් දානේ සෝතනා කරගෙන ඇවිදිලා ආදරණීය පුතුණුවන්ට ආශිර්වාද කිරීම සඳහා සිදු කරන පින්කම මිස්ටර් සසෙන් we wish you a happy birthday by the power of the people of Buddha Dhamma and Sangha may you have a very happy blissful birthday සසෙන් හොඳයි පරමින් අපි නමස්කාරය කියමු පංචශීල සමාදන් වන්නට බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံติ ဓမ္မံ சரணံ gacchāmi ဒုတိယံติ சங்கံ சரணံ gacchāmi တတိယံติ ဘုဒ္ဓံ சரணံ gacchāmi တတိယံติ ဓမ္မံ සරණං ගච්ඡාමි සතියං ති සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදඨානා වේරමණී සික්ඛාපදං
සමාදියාමි. තිසරණේන සන්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදෙත. ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි, මාසිකව සිදු කරන දානමය පින්කමෙහි සූදානම් කරවෝ දානය මුළු කොටස බුදුරජාණන් වහන්සේ උදෙසා සම්බුද්ධ පූජාවසෙන් පූජා කරන්නයි බලාපොරොත්තු වන්නේ. අප සරණ ගිය අපේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී ඒ නික්ලේශී සම්බුදු ගුණයට උන්වහන්සේගේ මහා කරුණාව මහා ප්‍රඥාදී උතුම් බුදු ගුණ සමුදායන කරන සම්බුද්ධ පූජාවක්සේ හිතලා අප මේ සෝදානම් කරපු දානය පූජා කරමු. එසේ පූජා කිරීමෙන් ජනිතවන්නා වූ මේ උතුම් කුසල ඵලයේ හේතුවෙන් උපාලි මහත්මාට, මාලිනී නවරට නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා. විශේෂයෙන් අද උපන් දිනයේ සමරන ශෂෙන් හේඩන් පුතුරවන්ගේ අනාගතය හැමතිස්සෙම සාර්ථක වෙලා නිදුක්ව නිරෝගීව හොඳට අධ්‍යාපනය ලබලා ලෝකයේ බොහෝ දෙනාට යහපත කර හැකි හොඳ පින්වන්ත දරුවෙකු වීමට මේ උතුම් සම්බුද්ධ පූජාවත් ආශිර්වාදයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ දානීය පූජා කරමු. තෙන් දමිත් මහත්මා ඉරිසිනෝනා, ඔබ හැම දෙනාටමත් මේ පින ජීවිතය ආශිර්වාදයක් වෙනස හේතු වේවා කියලා ප්‍රතුමෙන් අපි සම්බුද්ධ පූජාව පවත්වමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි වන්දාමි තේතියං සම්බං සම්බතානේ සුපනිබ්බිකං සාරීරික ධාතු මහාබෝධිං බුද්ධ රූපං සකලං සදා ඝනසාරං පදින්තේන දීපේන තමදං සිනා තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝරුදං ගන්ධ සම්භාර යුන්තේන දූපේනාහං සුගන්ධිනා පූජයේ පූජා භාජන මුත්තමං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං පූජයාමි මුනින්දංස සිරී පාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේ පුඤ්ඤේන වේතේන ච හෝතු මොක්ඛං පුබ්බං මිලායාති යථා ඉදං මේ කායෝ තථා විනාශ භාවං අදේවාසේතුනෝ බන්තේ පානීයං නුපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්නා
ආතුමුන්තම අධිවාසේතුනෝ බන්තේ භෝජනම් නුපනාමිතං අනුපන්පන්නුපාදාය පතිගන්හාතුමුන්තම අධිවාසේතුනෝ බන්තේ සම්බන් සන්දාය අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤ කම්මේන වාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා සදෝ සදෝ අදයි සෝදානම් කරපු මේ දාණය අපි මහා සංඝරත්නයට පූජා කරමු. ඉතින් උපාලි මහත්මයා මාළනී නෝනා ඊටාම දීර්ඝ කාලයක් තිස්සේ දුර බැහැර ඉඳලා මේ විහාරස්ථානයේ වෙත දාණය සෝදානම් කරගෙන වැඩිලා වසර ගාණක් පූජා කරලා තියෙනවා මේ දරුවනු සමග. ඉතින් ඒ උතුම් පින්කම් මාලාවෙහි මේ වර්ෂයේහි මේ මාර්තු මාසයේ පින්කමල් බොහොම හොඳින් සිද්ධ කරන අවස්ථාව. ඉතින් ස්වාමීන් වහන්සේට දානයක් පූජා කරනවා කියලා කියන්නේ මේ මොළො බුද්ධ ශාසනයම දිනු වෙනුවෙන් ඔබ ශක්තිය ලබා දීමක් වෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේලා නිරුක් නිරෝගීව ශක්තිමත්ව ජීවත් වුණොත් තමයි මේ විහෙර විහාරස්ථාන ලස්සනට පවත්වා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ගිහි පින්වතුන්ට මනවින් ධර්මයේ ශ්‍රවණය කරන්නට පහසුවෙන් තමන්ගේ පින්කම් සිදු කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන පරලොව සුගති ගාමී කරගෙන නිවන් දකින්නටත් මාර්ගයෙන් සැලසෙන්නේ ස්වාමීන් වහන්සේ රැඳ කරන මේ උපකාරය නිසා. ඒ නිසා මේ එකතකින් මේ වැඩ සිටින ස්වාමීන් වහන්සේ රැඳ ශක්තියක් ලබා දීමක් වගේම බුදුරජාණන් වහන්සේගේ කාර්යපණය වැඩ සිටිය ඒ සරියුත් මොගලන් ආදී සියලුම මහරහතන් වහන්සේ වෙනුවෙන් ඔබේ දෑතින් සෝදානම් කරපු මේ දානේ පූජා කරන්නේ කියන හැඟීම ඇති කරගන්න. ඒ නිසා අතීතයේ වැඩ සිටිය වර්තමානයේ ලෝකුරා විසිරී සිටින අනාගතයේ මේ සම්බුද්ධ ශාසනයට පැමිණීමට බලාපොරොත්තු වෙන කියන අතීත වර්තමාන අනාගත කියන තුන් කාලයට මෛත්‍රි මහා සංග්‍රහණය වෙනුවෙන් ඔබේ දෑතින් සෝදානම් කරපු මේ දාණය පූජා කරමු. පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත වන්නා වූ මේ උතුම් කුසල ඵලයේ හේතුවෙන් අද විශේෂයෙන් උපන්දිනය සමරන ශස්සේන් හේඩන් පුතණුවන්ට සුභම සුභ උපන්දිනයක් වේවා. ඒ පුතාගේ අනාගතයේ හැමතිම සඵල වන්නට මේ උතුම් සංඝසතු දානමේ පින්කමත් ආශිර්වාදයක් වේවා. ඒ වගේම මාළනී නෝනට නිදුක් නිරෝගී සම්පන්නිය සලසා ගන්නට, ඒ වගේම දමිත් මහත්මයාට, ඉරිසි නෝනට, අරුණ මහත්මයා, යසස් මහත්මයා ඇතුළු ඒ දරුවන් හැමදෙනාටම ජීවිතයේ සියලු සාර්ථකත්වයන් හරහා ළඟා වන්නට මේ උතුම් දානමය පින්කම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ හැටියට වාක්‍යය කියලා අපි දානය සංසතු කොට පූජා කරමු. ඉමං බික්ඛං බික්ඛෝ සංඝස්ස දේම ඉමං බික්ඛං බික්ඛෝ සංඝස්ස දේම ඉමං බික්ඛං බික්ඛෝ සංඝස්ස දේම ඉච්ඡතං පත්ථිතං තුයිහං කිප්පමේව සමිජ්ජතු සම්මේ පුරෙන්තු චිත්ත සංකප්පා ඡන්දෝ පන්න රසී යතා ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්තිමේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමිජ්ජතු. ගෞරවනීය පූජනීය මහා සංඝරත්න වහන්සේ, ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත ගුණගරුක පින්වතුනි, අද මේ දවසේදී විශේෂයෙන්ම අපේ උපාලි පුතුගේ මහත්මයා
නමින් මහත්මා ඉරිසි මහත්මිය විශේෂයෙන්ම තමන්ගේ පුතුණුවන්ගේ උපන්දින නිමිත්තෙන් ඒ සසෙන් පුතුණුවන්ගේ උපන්දින නිමිත්තෙන් කරගෙන ඒ වගේම සලාක දාන දවසේදී අද විශේෂයෙන්ම ආශිර්වාදයක් කරගන්න දෙන සූදානම් වෙන්නේ විශේෂයෙන් පුතුණුවන්ට සියලුම නිදුක් නිරෝගී චිරජීවී ලබා ගැනීමට අපි දැන් බලාපොරොත්තු වෙනවා බුදු පියාණන් වහන්සේ සදාන් කරන විදියට පුතාවතු මනුසාන මිනිසුන්ට නිහි ජීවිතයක් ගත කරන හැම කෙනෙකුටම උතුම් වස්තු දෙමෝපියන්ගේ උතුම් වස්තු තමයි දරුවෝ කියන්නේ අපි දරුවෙන් මේ තමන්ගේ කුසලතුන් පිළිගත් දවසේ ඉඳලා දැනගත් දවසකට අපි ජීවිතේ හැම කෙනෙක් හිතන්නේ දෙවියන්ට ඊට කලින් අපි හැමතිස්සෙම මම තමයි පළවෙනියෙන් ඉන්නෝනේ මම තමයි හැමදේම ලබන්න ඕනේ නමුත් දරුවෙන් තමන්ගේ කුසලතුන් ආව කියලා දැනගත් දවසේ ඉඳන් අපි හැම දෙයක්ම දරුවා තමයි පළවෙනි ඊට පස්සේ අපිව දෙවෙනි තුන්වෙනි තත්ත්වයට බෙදාගන්න ඊට හේතුව තමයි මේ දරුවෙකුට ඒ ලබන්නට සියලුම ඒ ප්‍රධාන ඇටෙන්ෂන් එක දරුවාට හිමි වෙන නිසා දරුවෙක් වැඩිනවා කියලා කියන්නේ දරුවෙක් හදනවා කියලා කියන්නේ භෞතික දේවල් කෑම බීම ආහාර පාන විතරක් නෙමෙයි මේ හැම අවශ්‍ය මානසික චිත්තාවේග ඉමෝෂනල් නීඩ්ස් අපි සම්පූර්ණ කරනවා ඉතින් වෙනත් සත්ත්ව හදනවා වගේ නෙමෙයි දරුවෙක් හදනවා කියන එක දැන් අපි සත්ත්ව ලෝක දෙකක් තියෙනවා නේ ඉතින් චිකවන්න අලිගේම අය අස්වැයම ඉතින් මන් දුර යාමට ඇස් දෙක තියෙනවා තමන්ගේ මේ ආහාරය හොයා ගන්න පුළුවන් දැන් සමහර අය ඉබ්බෝ කැස් බෑවෙන් කවදාවත් තමන්ගේ අම්මලා දකින්නේ මොකද පිටර දාලා යන්නේ මේ බීච් එකේ වැලි තලාවේ ගොඩක් රට දකින්නේ කවුද අම්මලා නමුත් ඉරුවනේ දෙන්න පුළුවන් නමුත් මිනිස්සේ කියලා කියන්නේ අසරණ ජාතියක් තමයි උපදෙති මොකද 140 මිනිහගේ දරුවෙක්ගේ මොළයේදී උන්නා තියෙන ඉතුරු හැඩම සම්පූර්ණයෙන් හැදෙන්නේ අම්මා තාත්තගේ ආශ්‍රයෙන් ඇතුළු ඉතින් අම්මා තාත්ත කියන දේ කරන දේ හැම දෙයක්ම උගහ ගන්නවා හැම දෙයක්ම අපි කරන දේ තමයි අපේ ප්‍රතිබිම්බය තමයි මේ දරුවෝ අපි කවුද කියලා දැනගන්න අවශ්‍ය නැහැ අපි දැනගන්න ඕනේ කවුද අපි දෙමව්පිය කවුද කියලා නේද මේ වැඩ පොලේදී ඒ වගේම අපි වෙනද වලට ගියාම ලස්සන පළතුරක් ගොඩක් ගිරියක් අපල ගිරියක් දැක්කම අපිට කියන්න පුළුවන් මේ හොඳ ගහකින් තමයි මේ අපල ගිරිය මේ ගොඩක් ගිරිය ඉදලා තියෙන්නේ කියලා ඒ පළතුරු දැක්කලා ඉතින් අපි දිහා ඒ වගේම දරුවන් දිහා බලන්න තියෙන්නේ දෙමව්පිය අපි වෙනින් කොච්චර කැප කරාද කියන එක ඒක ගහගෙන ඒ දෙමව්පිය වෙන අපි හිතන්න පුළුවන් ඉතින් දරුවෙක් හදනවා කියලා කියන්නේ බොහෝ අමාරු අසීරු කාර්යභාරයක් ඒක හියුමන් ඉන්ජිනියරින් කියලා කියන්නේ සාමාන්‍ය ඉන්ජිනේරුවා විශේෂ උදයක්. ඉතින් කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව, උපේක්ෂාව ඒ හැම ඒ මිනිස්සෙක් සෑදීම සඳහා මිනිස්සෙක් අවශ්‍ය ඒ සියලු චිත්තාවේග අවශ්‍යතාවයේ මිනිසින් ඒ දෙමව්පියන් විසින් ඒ වගේම සීය ආච්චි වශයෙන් ඔබ ලබා දෙනවා. ඒකින් තමයි හැම සෞඛ්‍ය සම්බන්ධ දරුවේ ලෝක නිර්මාණය අද දායකද කාලෙක දකිනවා බොහෝ වංචා දූෂණ ඒ වගේම ඔබ මහදම මහත්තයා දන්නවනේ ගොඩක් ක්‍රයිම්ස් වෙනවා මේ ඇමෙරිකා විශේෂයෙන් ඒ ගොඩක් වෙලාවට මේ හැමතිස්සෙම සදීසරයක් අපිට ලොකු අහන්න ලැබෙනවා විදි තබා ගැනීමනේ සීරියල් කිලින්ස් මැසකර්ස් අපිට අහන්න ගන්න ලැබෙනවා ඒ හැම කෙනෙක්ගේ ජීවිතේ කරන හැම ඇබ්යුසර්ස්ලාගේ ජීවිත කතාව බැලුවොත් එහෙනම් ඒගොල්ලෝගේ ජීවිතේ කවදාවත් හරියට ආදරණකම්පාවක් හම්බෙලා නැහැ විශේෂයෙන්ම දෙමෝපියන්ගේ සම්බන්ධතාව ෆස්ට් කියර් කියාටේකස්ලාගේ සම්බන්ධතාවයක් නැහැ ගොඩාක් වෙලාවට ඒගොල්ලෝ පොඩි කාලේ ඇබ්යුස් වෙච්ච අය හිංසාවට පත් වෙච්ච අය ඒගොල්ලෝ දන්නේ තව කෙනෙකුට ආදරය කරන්න කොහොමද කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ තව කෙනෙකුට මේ හිංසාව කරාම රිදිනවා කියලාවත් දන්නේ නැහැ කොටින්ම කියනවා නම් ඒගොල්ලන්ට කිසිම දැනීමක් නැහැ තව කෙනෙකුට රිදෙනවා කියලා. ඒ වගේම අද ලෝකයේ බොහෝම කුරිරි දේවල් තමයි පෙන්නන්නේ. ගේම්ස් හදලම තියෙන එහෙමයි. මැරුවට කමක් නැහැ. ඒක සාමාන්‍ය දෙයක් නේ. ගේම්ස් වැඩි හරියක් තියෙන්නේ වොයිලන්ස්. ඒ වගේම චිත්‍රපටි වැඩි නැහැ. හදන්නේ හොලිවුඩ් එකකින්. මරණයව කොටන එක. මොකද ඒ වට ෆන් කරන්න ගොඩක් දෙනාට ගන් කවදයිස්. ඒගොල්ලන්ට අවශ්‍යයි මේ ගන් සප්ලයි එක ගෙනියන්නේ. නමුත් ඒක දැක්කම විශේෂයෙන්ම අර වගේ තමයි. ආදරය කම්පාවක් නැති පොඩි කාලේ ඇවිස් වෙච්ච ළමයි මික්කිමයි තමයි කවදාහරි ඇවිස් කියන කටපත් වෙන්නේ. ඉතින් බොහොම අසීරු කාර්යයක් තමයි කරනවා කියන්නේ. ඉතින් ඔබ වෙනතු මේ සසෙ දරුවා වෙන්නේ මේ ලොකු කාර්යභාරයක් කරන්නේ.
ඒ ආධ්‍යාත්මයේ වශයෙන් චිත්තාවේ වශයෙන් පෝෂණය කිරීමක් තමයි මේ දැන් සිදු කරන්නේ. ඉතින් අපි දැන් පිළිත් කියලා ආශිර්වාද කරනවා සසෙන් ප්‍රතිමාවන්ට එළිදා දෙපර එළිදින කියම් කිසි කරදර බාධක පේන නොපෙන නොයෙකුත් බලවේගයෙන් තියෙන පුළුවන් කාරණේ වශයෙන් අපි දන්නවා දැන් අපි මේ ලෝකයට ආවත් මේ දරුවා මේ පවුල සම්බන්ධ වුණා නොයෙකුත් කර්ම බලවේගයෙන් තියෙන පුළුවන් ගිය භවයේ ආත්ම භවයන් වල. ඉතින් ඒවා අයහපත් දේවල් තියෙනවා ඒවා දුරු වෙලා ඒ යහපත් දේවල් තව තවත් දියුණු වෙන්න තව තවත් සමෘද්ධියට පත් වෙන්න අපි දැන් ප්‍රාර්ථනා කරනවා. පිරිතිගල කියන්නේ පරිසමත්වතු තායර කති පරිදි හැම අතින්ම ආරක්ෂාවක් තමයි මේ පිරිතෙන් ඔබට ලබා දෙන්නේ. ඉතින් කල්පනා කරගන්න බුදුන් වහන්සේ ඒ අවුරුදු 45 වසරක් ඒ ශ්‍රී මුඛෙන් දේශනා කරනද සෑම සත්වෙක්ම පේන නොපෙන ලොකු කුඩා හැම සත්වෙක සුවපත් වේවා කියන මෙන්ස්ටි තමයි මේ පිරිසජාන කරේ. ඉතින් මේ පිරිතේ අනුභවතුළු සසෙන් පුතුන්ට ඔබ බෞලින් සිංහතුමා එදා දින ඇල්බේකි කාර්කර බාද ප්ලේට් රූපත් වේ ග්‍රහපල් දෝෂයන් දුර වෙලා සිද්දනාට නිදුක් නිරෝගී ජීවිතයක් කරන්නා වූ සිරිම අධ්‍යාපන කටයුතු ආරක්ෂා කර යුතු දිනෙන් දින සාර්ථක වේවාසබල වේවා අපිට සිල් දිනාම පතන්නා බෝධි උතුම් වූ නිවනින් සැනසීම සඳහා මේ පින්කම හේතු වේවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා වෙනුතව පිරිත්සරණය කරමු. සාදු 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 නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම් සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනන්තරෝ පුරිස ධම්මසාරති සද්ධා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පංසිකෝ ඕපනයිකෝ පච්චන්තං වේදිතං විඤ්ඤෝහි භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීති පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අට පුරිස පුංගලායේස භගවතෝ සාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤග්ගෙන් ලෝකං සාදීයතේන සංච වංජේන පාතු තං රතනත්තයං ඊතේන සංච වංජේන පාතු තං රතනත්තයං ඊතේන සංච වංජේන පාතු තං රතනත්තයං කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අපි සමෙන්ච සංකෝ වුජෝජ සෝජෝජ සුවචෝ චන්ස මුදු අනතිමානි සන්තුන්ස කෝච සුභරෝච අප්පකින්චෝච සල්ලහුක වුන්ති සංතින්ද්‍රියෝච නිපකෝච අප්පගම්බෝ කුරේසු අනනුකින්දෝ නච කුන්දං සමාචරේ කිංචියේන වින් යෝ පරේ උපවදෙයුං සුඛිනෝ වාකේමිනෝ හන්තු සම්මේ සන්තා භවන්තු සුඛිතන්තායේ කේචි පාන භූතන්ති තසාවාකාවරාවා අනවසේ සාදී ගාවායේ මහන්තාවා මජ්ජිමා රස්සකානුකතෝලා දිට්ඨාවා ආයේව අද්දිට්ඨායේ ච දුරේ වසන්ති අවිදුරේ භූතාවා සම්භවේ
සම්බේ සන්තා භවන්තු සුඛිතාන්තාන අපරෝ පරන්නේ කුම්බේත නාති මඤ්ඤේත කත්ත චිනං කංචේ ව්‍යාරෝසනා පටිග සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡය මාතායතානියම් පුන්තං ආයුසායේක පුන්ත මනුරංකේ එවංති සම්බෝතේසු මාන සම්භාවයේ අපරිමාණං මෙත්තංච සම්බලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං නුන්දං අදෝචතිරියංච අසම්බාදං අවේරං අසපන්තං තෙඩ්ඩං කරං නිසිංහෝවා සයානෝ ආයාවතංස විගතමින්දෝ ඒතං සතින්න දෙට්ටෙය බ්‍රහ්මමේතං විහාරංගිදමාවෝ දෙට්ටෙන්ච අනුපගම්ම සීලවාදස්සනේන සම්පන්නෝ කාමේ සුවිනෙය ගේතං නයි ජාතු ගම්බ සෙයං කුනරේතීතීතේන සංච වංජේන සුන්දිතේ හෝතු සම්බගාතේන සංච වංජේන සම්බරෝගෝ විනස්සතු වේතේන සංච වංජේන හෝතු තේ ජය මංගලං තන්නං කරෝ මහාවීරෝ මේදං කරෝ මහායසෝ සරණං කරෝ ලෝකහිතෝ දීපං කරෝ ජුතින්දරෝ කොණ්ඩඤ්ඤෝ ජනපාමොක්ඛෝ මංගලෝ පුරිසාසභෝ සුමනෝ ධීරෝ රේවතෝ රතිවන්දනෝ සෝමිතෝ ගුණසම්පන්නෝ අනෝමදස්සී ජනුත්තමෝ පදුමෝ ලෝකපඤ්ඤෝතු නාරදෝ වරසාරති පදුමුත්තරෝ සන්තසාරෝ සුමේදෝ අග්ගපුංගලෝ සුජාතෝ සම්වනෝ කංගෝ පියදස්සී නරාසභෝ අත්තදස්සී කාරුණිකෝ ධම්මදස්සී තමෝනුදෝ සින්දන්තෝ අසමෝනු තිස්සෝ වරද සංවරෝ පුස්සෝ වරද සම්බුන්දෝ විපස්සීච අනුපමෝ සිකේ සම්බහිතෝ සන්තා වෙස්සභෝ සුඛදායකෝ කකුසන්දෝ සන්තවාහෝ කෝනාගමනෝ රණංජහෝ කස්සපෝ සිරි සම්පන්නෝ ගෝතමෝ සක්්‍ය පුංගවෝ තේ සංසංජේන සීලේන කන්තිමෙන්ත බලේන ච තේපි ත්වං අනුරක්ඛං ආරෝග්‍යේන සුඛේන චාති සම්බීතියෝ විවංජන්තු සම්පරෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සන්ති භවන්තු තේ ගෞරවනීය මහ සංඝරත්න අවසරයි සැනවත් වාසනාවන්ත පින්තුනි තිනාදනීය මේ පින්වත් සසෙන් පුතණුවන්ගේ උපන්දිනයට ආශිර්වාද කරන්නට උපාලි මහත්මා මාරිනොරණතුළු පවුලේ හැම දෙනාටම සෙත සාන්තිය හැමත බලාපොරොත්තු වෙමින් සිදු කරවෝ
උතුම් පින්කමයි මේ හිමාවටපත් කළේ. ඉතින් ඔබට හුඟක් සතුටටපත් වෙන්න පුළුවන් ආදරණීය පුතණුවන්ගේ දෙවැනි උපන්දිනයේ දවසේදී මේ වගේ ලස්සන පින්කමක් සිදු කරගන්න ලැබුණා කියලා. ඉතින් ඊළඟ උපන්දිනයේ වෙනකම්ම මේ පින්කම ගැන හිතලා සතුටටපත් වෙන්න පුළුවන් නේද? ඉතින් මේ වගේ හොඳ පින්කමක් කළේ ඉතින් ඒ දරුවාට මේ ගැන ලොකු වැටහීමක් නැති වුණත් මේ හැම දෙයක්ම දකිනකොට ඒ දරුවාගේ හිතේ ලොකු ප්‍රසාදයක් කුසලයක් දිනු වෙනවා. ඉතින් ඒ සිතිවිලි දරුවාගේ අනාගතයේ හැමතිම සඵල කරගන්නට අපට උපකාරයක් වෙනවා. ඉතින් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ඉපදීච්ච වැඩිහිටියන් විදියට ඔබට අපේ ලෝකයට යද්දී අපට ප්‍රධාන වශයෙන් කාරණා කිහිපයක් වැදගත් වෙනවා. ඒ ප්‍රධානම දේ තමයි සිංහල භාෂාව කියන එක. ඉතින් මට නම් හිතෙන්නේ වෙන රටකට ගිහිල්ලා ડોක්ටරේට් එකක් ගන්නවටත් වඩා වටිනවා සිංහල භාෂාවෙන් හොඳට කතා කරන්න පුළුවන් නම්. ලියන්න බැරි වුණත් හොඳට කතා කරන්න පුළුවන් නම් කෙනෙක් කියන දේ හොඳට තේරුම් ගන්න පුළුවන් නම් ඒක ලොකු භාගයක් ලොකු පිනක්. ඉතින් ඒ ශ්‍රී ලංකා භූමිය තුළ ඉපදෙන ලැබීම සහ සිංහල භාෂාව කියන එක අපට පුදුම විදියට ප්‍රතිලාභයක් වෙනවා. ඒකට එක හේතුවක් තමයි සිංහල භාෂාවට මුලින් කටහිර වුණාට පස්සේ ලෝකයේ බොහෝ භාෂාවන් අපට නේටිව් ස්පීකර් කෙනෙක් වගේ කතා කරන්න පුළුවන්. ඒ වාසිය අපිට තියෙනවා. දැන් ලංකාවේ ඉපදිච්ච කෙනෙක් මේ හැමෙල්ල හොඳට ඉංග්‍රීසි වලින් කතා කරනකොට එයා ලංකාවේ කෙනෙක්ද කියලා බලාගන්න බෑනේ. නමුත් ඉන්දියාවේ ඉපදිච්ච කෙනෙක් කොහේ ගිහලා ඉංග්‍රීසි කතා කරත් අපිට හිතා ගන්න පුළුවන් මේ ඉන්දියාවේ කෙනෙක් කියලා. එතකොට වියට්නාම් කෙනෙක්, තායි කෙනෙක්, බුරුම කෙනෙක්, නේටිව් ස්පීකර් කෙනෙක් වගේ ඒවට කතා කරන්න බෑ. කොච්චර ඒගොල්ලන් මහන්සි ගත්තා. නමුත් අපිට ඒ වාසිය තියෙනවා. ඉතින් අන්නේ ප්‍රතිලාභය අපි දරුවන්ට ලබා දෙන්නට ඕන. ඉතින් දමිත් මහත්මා දන්නවා තමගේ අම්මා නිසා තමගේ ආදරණීය සහෝදරයන් හැම දෙනෙක් කොහොමද වෙන්නේ සිංහල භාෂාව පුළුවන් වුණා. කෙනෙක් හමුනම අපි අහන්නේ ඔබේ මදර් ටන් එක මොකද්ද කියලා. මව භාෂාව මොකද්ද කියලා නේ. එතකොට අම්මගේ වගකීම තමයි තමගේ භාෂාව දරුවන්ට දෙන එක. දරුවට හුඟක් සංකේතනේ අම්මා එනේ සමගේ ලොකු වගකීමක් තියෙනවා ඒ දරුවට භාෂාව හොඳට දෙන්න. ඔය ලිංග්විස්ටික් වල හොඳ ප්‍රකාශයක් තියෙනවා. If you are not two languages, you are bilingual. If you know three languages, you are trilingual. If you know only one language, you are an American kid. එතකොට ඇමරිකාවේ පොහොයිට එක භාෂාවක් දන්නේ. නමුත් අපට විශේෂයෙන් ආසියාවේ ඉපදිච්ච හැටියට අපට භාෂා කීපයක් කතා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා දරුවන්ට දෙන ලොකුම දේ තමයි සිංහල භාෂාව කියන කාරණය. දෙවැනි එක තමයි ඒ දරුවන්ට අධ්‍යාපනය ලබා දීම ඔබ කොහොමද කරනවා? ඒක ඉතින් සාමාන්‍ය දෙයක් ලෝකේ හැම දෙනෙක්ම අධ්‍යාපනය ඉදිරියට යනවා. නමුත් බෞද්ධයන් විදිහට අපට දෙන්න පුළුවන් ප්‍රධානතම දේ තමයි ධර්මය කියලා කියන්නේ. ඒ නිසා දරුවේ විශේෂයෙන් ශ්‍රද්ධාවන්ත අමතාන්තගේ දරුවන් ලිප දෙන්නේ පිනකින් විතරක් නෙවෙයි ලොකු ප්‍රාර්ථනාවකින්. මට ශ්‍රද්ධාවන්ත අමතාන්ත ලැබෙන්න, ඒ දෙමෝපියන් හරහා මට මේ උතුම් සද්ධර්මය ලැබෙන්න කියලා සසරදී කළා වූ ලොකෝ පින්කමක ප්‍රාර්ථනා ආනිසංසයක් විදිහට තමයි මේ දරුවන් තමගේ දරුවන් ලෙස ඉපදින තියෙන්නේ. ඒ නිසා මේ ලොකු වගකීමක් තියෙනවා බුදුදහමේ තියෙන වටිනාම ටික ඒ දරුවාට දෙන්න. බුදුදහමේ උගත් දෙන දෙයක් නෑ අපට. අපිට දෙන්න තියෙන්නේ ප්‍රධාන කාරණා කීපයයි. එකක් තමයි පංචශීලය. දෙක මෛත්‍රී භාවනාව, තුනෙක මෛත්‍රණසෙන. මේක තමයි සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ. දැන් බලන්න පංචශීලය ආරක්ෂා කරෝ තී ලෝකයයි. දැන් මේ පහතේ දන්නවනේ. ලෝකේ ඕනෑම කෙනෙක් වරදකට පෙළඹෙන්නේ මෙන්න මේ කරුණ පහෙන්. එක්ක ප්‍රාණඝාතය කළා, නැත්නම් සොරකමක් කළා, නැත්නම් මද්‍රව්‍ය භාවිතා කළා, බොරුවක් කියලා, වැරදි කාම සේවනය. බලන්න මේ පහෙන් ලෝක මිනිස්සු වැළකුණා තී. ඔයාලට ජොබ් එක නැති සමාලය. ඈ කිරගෙවල් ටික වහන්න වෙයි. බලන්න මේ බුදුදහමේ තියෙන මේ සංකල්පයේ මැදි ලෝකෙට යහපත වෙන්න. මේ සිල්පද දෙකක් අපි ආරක්ෂා කරලා තියෙනවා. ප්‍රාණඝාතය සොරකම දෙක වැළකුවොත් මේ ලෝකයේ තියෙන උද්ධමනයෙන් 50% අඩු කරන්න පුළුවන්. බඩුමල 50% අඩු කරන්න පුළුවන්. ලෝකේ වැඩිපුරම වියදම් වෙන යුද්ධවලට සහ සොරකම් කිරීම තුළින් ඒ මිනිසුන්ගේ දේපල ගන්න එක. ඉතින් බලන්න මේ පංචශීලය තමයි අපට කෙනෙකුට දෙන්න පුළුවන් වටිනාම දේ. දරුවෙකුට කුඩා කාලේටම මේ පහ හොඳට අපි උගන්නන්නට ඕන. ගෙදර හොඳට පේන තැනක ලස්සනට ලියන හරි මෙන්න මේ පහේ වටිනාකම දරුවාට කුඩා කාලේටම උගන්නන්නට ඕන. මේ පහ රැකගොතින් ඒ දරුවා කොහේ ගියත් අපට බයක් නැහැ. අපට බයසයක් නැහැ. මේ පහ මගේ දරුවා රකින්නයි කියලා දන්නවනම් ඒ දරුවා ප්‍රාණඝාතය කරන්නේ නැහැ, මද්‍රව්‍ය භාවිතා කරන්නේ නැහැ කියලා ඔබට
මේ කාරණා දෙක ගැන හරි විශ්වාසයක් තියෙනවා. ඒ දරුවා ගෙදරින් කීයට ගියත්, ගෙදර කීයට ආවත් අපිට දරුවා ගැන කිසිම බයක් නැහැ. දෙවෙනි කාරණේ තමයි මෛත්‍රී භාවනා කියන එක. සියලු සත්ත්වෝ සෝමත්වත්වා කියලා නිතරම තමන්ගේ දරුවාට මෙත්තරන වගේම මේ දරුවා බලන ආකාරයෙන් ලෝකේ හැම කෙනෙක් කෙරෙහිම මෛත්‍රියෙන් අපි බලන්න උරු වෙනට ඕන. එනිසා මෛත්‍රී භාවනා තමයි කුසලයේ වැඩි දියුණු වෙන ප්‍රධානතම කර්මයේ විදියට තීකම විදියට බුදුදහමෙන් දේශනා කරන්නේ. තුන්වෙනි කාරණය තමයි මයින්ඩ්ෆුල්නස් එක. ප්‍රසන්න මොහොතේ ඉන්නේ. අපේ හිත ගැන අවධානයෙන් මේ මොහොතේ අපේ ජීවිතේ සිද්ධ වෙන මොකක්ද කියන එක ගැන අවධානය සිටින්න. ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට සඳහන් කරන ප්‍රධාන ටෙක්නික්ස් දෙකක් තමයි එකක් ලර්නින් මැනේජ්මන්ටේෂන් එක අනිත් එක මයින්ඩ්ෆුල්නස් එක. එනිසා මානසික ආතතිය මානසික පීඩා වලට අද සයිකොලොජිස්ට්ලා කවුන්සලර්ස්ලා සයිකියාට්‍රිස්ට්ලා ප්‍රධාන වශයෙන් මේ ටෙක්නික්ස් දෙක තමයි යූස් කරන්නේ. ලර්නින් මැනේජ්මන්ටේෂන් එකයි මයින්ඩ්ෆුල්නස් එකයි. මේක කිසිම ආගමකයි අයිති නැහැ. ලෝකයේ ඕනම කෙනෙක් මානසික වශයෙන් සීමින්ගෙන බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේක තමයි ඉද කරන්න ඕන. එතකොට මේ පංචශීලය මෛත්‍රී භාවනාවත් සතිමත් බවත් මයින්ඩ්ෆුල්නස් එකයි. මෙන්න මේ තුන තමයි දරුවන්ට උගන්වන්න ඕන. අනිත් කාරණේ තමයි අධ්‍යාපනයේ සහ ස්පිරිටුවල් ඩෙවලොප්මන්ට් එකේ මුල්ම ස්ටෙප් එක විදිහට සැලකන්නේ ඇක්ටිව් ලිසනින් කියන එක. දැන් අද අපි ඩිවයිසස් පාවිච්චි කරන නිසා අපිට බොහෝ විට වෙනත් කෙනෙක් ගැන අවධානය යොමු කරන්න වෙලාවක් නැහැ. නමුත් ස්පිරිටුවල් ඇන් එඩුකේෂනල් සක්සස් එකේ ෆස්ට් ස්ටෙප් එක තමයි ඇක්ටිව් ලිසනින් කියන එක. බුදුදහමක සුවඳ කියන කියන්නේ ඒක. ඒ නිසා කුඩා කාලේ පටන්ම ළමයිට උගන්වන දේ තමයි වෙනත් කෙනෙක් එක්ක ඉන්නකොට නිතරම අනිත් කෙනාගේ ආකල්ප ගැන, එයා කතා කරන දේ ගැන, එයාට අවධානය යොමු කරන්න කියන එක ඇක්ටිව් ලිසනින් කියන එක. මේකට කියනවා you should be gently spoken කියලා. බුද්ධාය මේක ප්‍රධානතම වරන්ගේ පිටර සලකන්නේ. මෙන්න මේ ස්කිල් එක තියෙනවා නම් එයාට අධ්‍යාපනයේ ඕනම දුරක් යන පුළුවන්. එයාට ආධ්‍යාත්මික වශයෙන් ඕනම දුරක් යන පුළුවන්. මේක තමයි මුල්ම ස්කිල් එක විදිහට කර්ණිමෙන්ත සූත්‍රයේ මේක තමයි සුවචෝ චස්සමුදුවන්තිමානී සුවද කියලා කියන්නේ මේක. He should be gently spoken. When someone says something, he should have active listening. That is very important. එතකොට මෙන්න මේ active listening එකෙන් පටන් ගන්න පංචශීලයෙන් අපේ ජීවිතය ලස්සන වෙලා මෛත්‍රී භාවනාවෙන් අපේ empathy, warm heart එකක් ඇති කරගෙන mindfulness එකෙන් අපි ඉහළටම අපේ හිත දියුණු කරන මාර්ගයක් තමයි බුදුදහමවට දේශනා කරන්නේ. ඒ නිසා ඔබ හැම දිනටම අපි ආශිර්වාද කරනවා. මම හිතන්නේ මේ පුතාවා පින් කරලා මේ ලෝකයට ආපු පුතේ වාසනාවන්ත අමතාත් ලැබු විතරක් නෙවෙයි හොඳ ආචිල සීල ලැබලා තියෙනවා. විශේෂයෙන් මාගේ නෝනගේ අසුර ලබනට ඒක ලොකු පිනක් තියෙනට ඕන. ඉතින් ඔබ දන්නවා අම්මගෙන් ලැබෙන ආවාසයෙන්. ඉතින් ඒ හැමදේම ලබාගෙන තමයි මේ දරුවා මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ දරුවාට දබා දෙන්න පුළුවන් කියලා මේ අපි ලෝකේ ලබා දීලා ලෝකේ වැඩිම පිරිසකට යහපත කරන්න. ලෝකෙට විශාල සේවයක් කරන්න දරුවා යොමු කරන්න පුළුවන් හැම පැත්තකටම අපි යොමු කරන්න ඕන. ඉතින් ඒක තමයි අපිට දරුවෝ ලබා දෙන්න පුළුවන් ලොකුම ත්‍යාගය, ලොකු උපකාරය. ඉතින් එහෙම කරන්නට ඒ පින්වත් දරුවා නිදුක් නිරෝගී සම්පන්නිය සලසාගෙන අනාගතයේ හැම අන්තිම සඵලවන්නට බුදු දම සංඝ කෙනෙකු පෙරවනි ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රසකරගත් මේ උතුම් කුසලයේ හේතුවෙන් අපි ඒ පින දෙවියන්ට අනුමෝදන් කරමු. සම්මන්ත්‍ර සුඛ දෙවිනුත් මේ පින් අනුමෝදන්ව විශේෂයෙන් අද උපන් දිනේ සමරන ශසෙන් පුතුණවන්ට දෙවියන්ගේ ආශිර්වාදයෙන් සියලු යහපත උදා කර දෙත්වා. මාළිනී නොනැතුළු පෞලේ හැම දිනටම දෙවියන්ගේ දෙහැම රැකවරණ ආශිර්වාදය සැලසේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා. රැස්කරගත් මේ සියලු කුසල් දහම්
apa nama ini yang kita nyatih udah mudah metua upali mahatma mari nona itu si nona itu loh apa yang ada nanti mana ini yang kita nyatih metna eh yang ada ini mau dar sifat kerjaan eh yang ada nama meutun pika meanisans anu mudah ber satu dua sopan tuh sasra jiwit sopan kerjaan itu a ini pertumbuhan apa ini yang kita nyatih nanti punya anu mudah nak kerumu idam me nyati nang hotu sukita huntu nyate idam me nyati nang hotu sukita huntu nyate idam me nyati nang hotu sukita huntu nyate yo mada ada dina ting kami tamala sanga sida karagan labuna kiyala Tamin mahatma, iris nona, upali mahatma, satru dapatuan na. Iti ngape suwana hamdru tamen murim anusansana wakali. Suwana hamdru ne pali padin cha hamdru kene. Barana hamdru singa kata kano nene. Iti ngini sa singkala bahasa wa gapi umba prong hati de nona. Tin Sri Lanka we hi gana gatu. Indian hamdru, Bangladesh hamdru, Nepali hamdru buho dene. Madara singkala kata kano, singkala yang mana kira. Jadi ngapain ngapain daru anda udah kali pertama apa deh bahasa di Nepal nggak marah banget nih deh tuh sadar nih mau udah ada di Nepal kami tahu langsung sih deh kalau tinggi kan kan daru itu kan ini dawa sedap apa man satu roda panci aja mau deh Nepal kama kama kita deh sih deh karena kan lagi mau kila muka satu roda panci kan di meres karena sih lu Nepal kama lebari obeh mende nanda merawat sih di tuh nirogi sampah tiya kira kira ini selesaiwa sasar diri tan sobat tuh prarthana aku loh උතුමෝනිවන් සමයන් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ණන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිම්බාන සම්පන්ති ඉමිනාතේ සමෙන්